භාවනාව කරගෙන යනකොට කැඩි කැඩි භාවනා කරන එක ආශ්‍රද්ද තියෙනවා ඒක අවශ්‍යද? කැඩි කැඩි භාවනා කළා බෑ දවසට අඩුම ගන්න පැය 24ක්වත් භාවනා කරන්න ඕන. අඩුම ගන්න ඒ බෑ අඩුම ගන්න දවසට පැය 24ක්වත් භාවනා කරන්න ඕන. ඒ නැතුව කැඩි කැඩි හරියන්නේ නැහැ භාවනා කරලා. ඒ 24ක්වත් අඩුම ගන්න භාවනා කරන්න ඕන දවසට. වැඩිද ටිකක්? මෙහෙම නේද අවස්ථාවක නම් පුළුවන් අපිට ඉවර කරගන්න. භාවනාව කියලා කියන්නේ මොකද්ද කියලා කිව්වොත් මම කියන්නේ භාවනාව කියන්නේ මොකද්ද? තාරිය විස්තර ගන්න බට මොකද්ද භාවනාව කියනවා කියන්නේ? භාවනා කරනවා කියන්නේ මොකද්ද? සිත සංවර කර ගැනීම ඇත්තටම භාවනාව නෙමෙයි. ඒක භාවනාවේ තියෙන ආනිසංශයක්. සිත සංවර වීම කියන්නේ හරි නේ? අපි නිකන් හරි එක හරි එක මෙහෙම නේ. මං කියන්නේ දැන් බුදුජානක වහන්සේ භාවනාව කියලා ඉගැන්වුවේ කුමක්ද? අපිට මොකද්ද මේ දුකෙන් නිදහස් වෙන්න තියෙනවා? දැන් භාවනාව කියන්නේ භවෙන් ඈතර වීම කියවනේ. හරි එහෙනම් භවෙන් ඈතර වීම නම් භාවනාව. මං අහන ප්‍රශ්නය, ඒතර භවෙන් ඈතර වෙන්න ඒකායන මාර්ගය මොකද්ද? තව ටිකක් එක සරල කරලා කිව්වොත් එහෙම, තව ෂෝට් කරොත් එහෙම. ඒකායන අයම්මග්ගෝ කියන්නේ සත්තාන විසුද්ධිය. ආයි නැද්ද? සත්වයාට විසුද්ධියටපත් වෙන්න, නිවනටපත් වෙන්න, දුකෙන් නිදහස් වෙන්න ඒකායන අයම්මග්ගෝ මොකද්ද? නෑ නෑ, ඒ වචනේ තියෙන්නේ කොතනද කියලා මතක නැද්ද? ඒකායන අයම්මග්ගෝ සත්තාන විසුද්ධිය. සත්තාරෝ සතර සතිපට්ඨාන කියලා ආයි නැද්ද? ආලනේ දෙක භාවනාව කියලා කියන්නේ නිවන් දකින්න දින ඒකායන මාර්ගය තමයි සතර සතිපට්ඨානෙ වැඩි. සතර සතිපට්ඨානෙ වැඩි එක තමයි ඇත්තටම භාවනා කරනවා කියලා කියන්නේ. ඒක තමයි බුද්ධ ආගමේ භාවනාව. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ගන්නපු දුකෙන් නිදහස් වෙන භාවනා මාර්ගය. අපි එතකොට දැන් සතර සතිපට්ඨානයේ කියන එක සිහිය පිහිටවන ආකාරණ දින සිහිය පිහිටවන ආකාර හරි කය ගැන සිහිය පිහිටව ගන්නවා. ඊළඟට වේදනාව ගැන සිහිය පිහිටව ගන්නවා. සිත ගැන සිහිය පිහිටව ගන්නවා. ධර්මය කියන්නේ ඒ සිතේ තියෙන ධර්මතාව පිළිබඳව සිහිය පිහිටව ගන්නවා. හරි එතකොට දැන් අපි එතකොට දැන් අපි ඕක තවත් ටිකක් ෂෝට් කරොත් එහෙම සම්පූර්ණ. එතකොට අපි කියන සිහිය කියන්නේ සිහිය සතිමත් වීම, අවදිමත් බව. එතකොට භාවනාව කියන්නේ සරල වචනෙන් ගත්තොත් අවදිව සිටීම, සිහියෙන් සිටීම. ඉතින් මම මෙයා මගේ හෝ සිහියෙන් ඉන්න බැයිද වැඩ කරද්දි? පුළුවන් ඉතින්. බුදුහාමුදුරුවෝ කියන්නේ වැසිකිලි කරද්දි බව සතිය පිටින් කියලා. අන්තිමට ටොයිලට් එකක් භාවනා කරන්න ඕන ටොයිලට් එකේ. අයි මෙහෙම බුදුමඳුරක් ඉස්සරහට මොන්නේ භාවනා කරලා. බණ හදි සිහියෙන් අහනවා නම් එතන සතිපට්ඨාන වැඩේ. ඒකත් හොඳ සිහියෙන් නොනින් අහනවා නම් සිහියෙන් නොනින් අහනවා නම් බණ ඇසීම පවා ඉතින් සතිපට්ඨාන වැඩිමත් තමයි. එතකොට ඉතින් මේතර භාවනා කරන්න බැරි වෙලාවක් නැහැ. වැසිකිලි කැසිකිලි ඉඳන් කරන්න පුළුවන් ගඳ කිලියත් එකයි වැසිකිලියත් එකයි. ඔය දෙකේ මට නම් තේරෙන්නේ නැහැ වෙනසක් තියෙනවා කියලා භාවනාවට. ඕනම තැනක. සතියෙන් ඇයි දැන් මේමයි ඉන්නේ මේමයි. දැන් ඒ සතිය පිහිටවනවා කිව්වහම අවදිමත් වෙනවා කිව්වහම තමන් ඉස්සලා තේරුම් ගන්න ඕනේ තමන් ඉන්නේ කොතනද කියන එක. තමන් ඉන්නේ කොතනද? තමන් ඉන්නේ ඉරියව්ව මොකද්ද? ඉන්නේ කොතනද? ඉරියව්ව මොකද්ද? වේලාවේ කරන ක්‍රියාව මොකද්ද? අන්න ওই තුන ගැන සිහිය පැවැත්වීම තමයි භාවනාව කියලා කියන්නේ. වෙන ඉතින් භාවනාව කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඉතින් තව සමත භාවනා ක්‍රම තියෙනවා 40 සමත කමටහන. ඒ එකක්වත් නිවන් දකින්න අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි. සතරිස් කර්මස්ථාන කියන ඒවා
නිවන් දකින්න මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිහිය පිහිට වීම කියන එක. සතිපට්ඨානෙ වැඩි වීම කියන එක. මොකද අනිත් භාවනා ක්‍රම උන්වහන්සේ අත්හදා බැලුවානේ. දැන් සිද්ධාර්ථ මහෝසතාණන් වහන්සේ ගිහි ජීවිතේ ගත කරලා ගිහි ජීවිතය අත්හැරලා ඇවිල්ලා උන්වහන්සේ ආලාර කාලාම උද්දකරාම බුද්ධ ළඟට ගිහිල්ලා ඒ දෙහෂ්ඨ සමාපත්තිය ලබා ගත්තා. ඒ උන්වහන්සේ අවබෝධ කරගත්ත අෂ්ඨ සමාපatti ලැබුවට තාම ඇතුලේ මරණ බය කියන එක තියෙනවා. තාම ඒ කියන්නේ ජීවිත ආශාව තියෙනවා. ජීවිත ආශාව කියනවා තියෙනවා කියන්නේ මම කියන මායාව තවම තියෙනවා. මම කියන මායාකාරී ස්වභාවය තවම ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක උන්වහන්සේ තේරුම් ගත්තා එහෙනම් මේ ධ්‍යාන මාර්ගය නෙමෙයි නිවන් දකින්න තියෙන ඒකායන මාර්ගය. ඉන්වහන්සේ ඊට පස්සේ ඒ සියල්ල ගුරුවරු අත්හැරියා. ඒ සියල්ල ගුරුවරු අත්හැරලා උන්වහන්සේට අන්තිමට මං කියන්නේ අන්තිමට ගුරුවරයා වුණේ කවුද බුදුහාමුදුරන්ට බුදු වෙන්න? බුදුහාන්ට අන්තිමට ගුරුවරයා වුණේ තමන්ගේ. කවුද අන්තිම ගුරුවරයා? ධර්මඥානේ. නෑ මම කියන්නේ උන්වහන්සේට අවසානයේ නිවන් බුදු වෙන්න කර්මස්ථානේ දුන්නේ කවුද? නැහැ සිද්ධාර්ථ කුමාරයා. සිද්ධාර්ථ කුමාරයා තමයි අවසාන කර්මස්ථානේ. ඉතින් බලන්න දැන් අවයත වහල් නැද්ද උනාද බුදු වෙන්න වාරණට පස්සේ කවටහන් ඇරිටි ගත්තේ පුංචි කාලේ වප්මගුල් උසවේ දවසේ. වප්මගුල් උසවේ දීපානේ. ඒ වප්මගුල් උසවේ දවසේ උනාද පළඟක් වාඩි වෙලා ඉද්දි තමන්ගේ හුස්ම රැල්ල ගැන සිහිය පිහිටුවානේ. හුස්ම රැල්ල දිහා සිහියෙන් බලන්නේ කියලා. අන්න එක තමයි උන්වහන්සේ බුදු වෙන වෙලාවේ පාවිච්චි කරේ බුදු වෙන උපකාර වෙන කර්මස්ථාන හැටියට. ඒ දේ තමයි මේ හුස්ම කොහොමත් ඇතුළ වෙන අපිට වෙනවා ආස්වාද ප්‍රාසාද අපි මරණ කම්ම කරනවානේ. හැබැයි අපි ඔකට සිහිය පිටවලා තිබෙන්නේ අවදිමත් වුණේ. දැන් උන්වහන්සේ තේරුම් ගත්ත මේ දුකෙන් නිදහස් වෙන්න තියෙන එකම මාර්ගය තමයි අවදිමත් භාවය. අවදිමත් බවට පත්වීම. ඉතින් එතකොට මා ඔබට කියන්නේ ඔබට ඔබ තේරුම් ගන්න ඔබට ඔබටත් ඔන්න ඔබ තමයි භාවනාව කියන්නේ. භාවනාව කියන්නේ අවදියෙන් ඉන්න. සතිමත් වෙන්න. සිහිය පවත්වන්න. සිහිය පවත්වීම අවදිමත් වීම අවදියෙන් සිටීම තමයි අපි බුද්ධාගමේ භාවනාව කියලා කියන්නේ. එතකොට කුමක් පිළිබඳ අවදියෙන් සිටීමද? තමා පිළිබඳ අවදියෙන් සිටීමයි. තමා පිළිබඳ අවදී සිටීම කියන්නේ තමන්ගේ වචන, තමන්ගේ ක්‍රියා, තමන්ගේ සිටිවිලි. ක්‍රියා, වචන, සිටිවිලි පිළිබඳව අවදීන් සතිමත්ව සිටිනවා. එතකොට දැන් තමන් ඒක තමයි ඉස්සෙල්ලාම තමන් උදවල නුවණින් බලනවා. දැන් මම ඉන්නේ කොතනද? දැන් ඉන්නේ කොතනද කියද්දි දැන් ඔබ හොඳට ඉන්න මේ දැන් මේ මොහොත මේ ස්ථානෙද? දැන් මේ වෙලාවේ ඔබ ඔබේ මුළු ලෝකෙම අත්හරින්න. ළමයිව අත්හරින්න, ඥාතීන්ව අත්හරින්න, ගෙවල් දරුවන්ව අත්හරින්න. මේ ඔක්කොම අතල දැන් මේ මෙතන. දැන් මේ ඉන්න තැනට මේ මොහොතට සිහියේ පාතන්න. මේ ඉන්න තැන ගැන ඉන්න. වෙන ලෝකෙ ගැන හිතන්න යන්න එපා. හිතුණක් ගණන් ගන්න එපා. හිතුණක් ගණන් ගන්නෑ. ඊට පස්සේ තව ටිකක් අපි ගැඹුරට යද්දී තමන් ඉන්න ඉරියව්වට සීයෙන් ඉන්න. දැන් තමන් දැන් ඔයත් වාඩිලා ඉන්නවනම් වාඩිලා ඉන්නවා කියලා දැනනවනේ. වාඩිලා ඉද්දි වාඩිලා ඉන්න බව තේරෙනවා. හිටන් ඉද්දි හිටන් ඉන්න බව දැනීමත් තුන හිටන් ඉන්න බව දැනෙනවා. ඇවිදිද්දි අපිට ඇවිදින බව පිළිබඳ දැනීමක් තියෙනවා. සක්මන් කරාදී සක්මන් කිරීම පිළිබඳ දැනීමක් තියෙනවා. ආන්ගේ දැනීමට අවධානයෙන් ඉන්න. දැන් ඉඳන් ඉඳි ඉඳන් ඉන්නවා කියන දැනීම, ඇවිදිති ඇවිදිනවා කියන දැනීම, හිටගෙන ඉඳි හිටගෙන ඉන්නවා කියන දැනීම, නිදියද්දි නිදියන් ඉන්නේ ඉරියව්ව. අන්නේ ඉරියව්ව පිළිබඳ අවධානය තමයි ඔබ වර්තමානයේ සිහියේ වර්තමානට ආවා කියන්නේ සාක්ෂිය. ඒ නිසා මේ ශරීරයේ කුණු පංචස්කන්ධ කියලා මේ ප්‍රතික්ෂේප කරන්න එපා. බාහිර රූප ඔපේ බලලා. මා කියන්නේ මේ ශරීරයේ ඇතුළේ අපිට නිවන්ට දොරක් තියෙනවා.
එනිසා දැන් හැම කුණු ගොඩක්ම අපි පාවිච්චි කරනවා කොම්පෝස් කරලා පොරක් හැටියට. ඒ වගේ මේ ශරීරයත් පාවිච්චි කරන්න මේක මේ Tamanට නිවන් දකින්න දොරටුවක් හැටියට. ශරීරේ පාවිච්චි කරනවා කියලා කියන්නේ නිවන් දකින්න දොරටුවක් හැටියට මේ ඉන්නවා කියලා දැනීම තියෙනවානේ. ආමේ දැනීමටම අවධානයෙන් ඉන්නවා. දැනීම පිළිබඳ සිය පවත්තා. තියන්නේ එතකොට තමයි දැන් ඔන්න ඉන්න තැන ගැන අවධානයෙන් ඉන්නවා. ඉන්න ඉරියව්ව ගැන අවධානයෙන් ඉන්නවා. එතකොට හැම වෙලෙම කාහරිට කතා කරන්න ගියත් වැඩ කරන්න ගියත් ඒ තමන්ගේ ඒ ඉරියව්වට අවධානයෙන් ඉන්නේ. එළවලු කපන්න ගියත් වැඩ කරන්න ගියත් එදින්දා කටයුතු කරද්දී දැන් ඒකින් කියන්නේ මේ එළවලු කපනවා කියලා හිතන්න කියලා නෙමෙයි. එළවලු කපනවා කියලා හිතන්න කියනවත් නෙමෙයි. මේ එහෙම හිතනවා නෙමෙයි ඒ ක්‍රියාව ගැන දැනීමෙන් ඉනවා සිහියේ. එළවලු කපනවා කියන සිතුවිල්ලත් අතහැරලා ඒ දැනීමෙන් ඉන්නවා. එළවලු ඒ ක්‍රියාව පිළිබඳ ඒ ඉරියව්ව පිළිබඳ ඒ හැම චලනයක් පිළිබඳවම දැන් ඇවිදිද්දී ඇවිදිනවා කියලා මේ හිතන්න අවශ්‍ය නැහැ. ඇවිදින ඒ ඉරියව් මාරු වෙන හැටි ඒ හැම දෙයකටම අවදිමත් භාවය අවදිය පවත්තන. ඒ අන්නේ අවදිය තමයි. ඒ කියන්නේ හොඳට තමන් පවන්ගේ ඒ තමන් ඉන්න ඉරියව්වට ફોකස් වෙලා ඉන්නේ. දැන් මෙහෙම හිතන්න උදාහරණයක් හිතේ ගත්තොත් අපි දැන් ඔය මේ තියෙනවානේ දැන් ඔය වේදිකා නාට්‍ය තියෙනවානේ. ඒ වේදිකා නාට්‍ය තියෙද්දි වේදිකා නාට්‍ය තියෙන වෙලාවේදී ඒ වේදිකා නාට්‍යයේ නළුවයි නිළියයි ඉන්නවානේ. දැන් නළුවයි ඉන්නවා නිළියයි ඉන්නවා. නළුවයි නිළියයි ඉද්දි දැන් ඔන්න වේදිකා නාට්‍ය ප්‍රධාන ලයිට් එක හැම වෙලෙම ගහනවා ෆ්ලෑෂ් ලයිට් වැඩිපුර ආලෝකය කරන නළුවගේ නිළියට. අනිත් අයත් රඟපානද ඔයාලට ප්‍රධාන ලයිට් එක ගහන මේ පැත්තට. එයාලා යන තැනට ලයිට් එක ගහනවා. එතකොට දැන් මම ඔබට කියන්නේ දැන් අන්න ඒ වගේ දැන් තමන් ඒ ඉරියව්ව ගැන සිහි පවත්වන ගමන්ම මේ ඒ ඉරියව්ව ගැන දැන් සම්පූර්ණ ඒ ඉරියව්ව දැනීමෙන් ලයිට් එක ගහලා තියන්න. තමන් ඒ ඉන්න දැනීම තුළම ඉන්නවා. හිත දුවන්න දෙන්නේ නැහැ. ඉරියව්ව තුළම සිහිය පවත්වාගෙන ඉන්නවා. ඉරියව්ව තුළම තමන් අවදියෙන් ඉන්නවා. ඉරියව්ව තුළ සිහිය පවත්වාගෙන ඉරියව්ව තුළ අවදියෙන් ඉන්න ගමන් ඒ අවදිමත් බව තියාගෙන ඉද්දී ඊට පස්සේ තව ටිකක් අපි බලනවා ඒ වෙලාවේ සිතේ තියෙන මේ ක්‍රියාකාරීත්වය කොහොමද. ඒ කියන්නේ අපි ඉරියව්ව ඉන්න ගමන් සිතේ ක්‍රීහිදොන්න අතීතයට යනවා. සිත අනාගතයට යනවා. සිත අතීතයට යනවා, සිත අනාගතයට යනවා. අතීතයට අනාගතයට යද්දී දැන් සිත ඔන්න අතීතයේ අරමුණු කරා කියලා සිහින් දැනගන්නවා. සිත අනාගතයේ අරමුණු කරා කියලා දැනගන්නවා. සිතට රාගයක් ආවන රාගය ආව බව දැනගන්නවා. ද්වේෂයක් ආවන ද්වේෂය ආව ගැන දැනගන්නවා. හැබැයි මේ දැනගද්දී මේ කොයි වෙලාවකවත් මේ ඒක ලේබල් කරන්න යන්න එපා. අපි ලේබල් කරනවානේ අනේ මේ හිත මේකම ගියේක හොඳ නැහැ. මෙන්න මට රාග හිතක් ආවා. අපෝ මම මහ බෞකාර කෙනෙක්. මෙන්න මට ද්වේෂ හිතක් ආවා. මහා ඇයි මම මෙච්චර භාවනා කරද්දී මට මේ ඇලිීම ඇති වෙන සිතුවිලි එන්නේ? ඇයි මම මෙච්චර භාවනා කරද්දී මට ගැටීම ඇති වෙන සිතුවිලි එන්නේ? කියලා මේ මහා පුදුම විදිහට අපි ගැන මේ පශ්චාත්තාපයක් වෙනවා. අපි ගැන පශ්චාත්තාපයක් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි මේ වේට ඒකට හේතුව තමයි අපි හිතාගෙන ඉන්නවා මේ සිත කියන්නේ මම කියලා. සිත කියන්නේ මගේ ආත්මය කියලා. ඒ හිතට රාගය ආවට රාගය එන්නේ අදාළ හේතුවක් නිසා. තරහ වෙන්නේ හේතුවක් නිසා. අපි මේ හේතුව තේරුම් ගන්න නැතුව ඒක හැම වෙලෙම ඒක හේතුව තේරුම් ගන්න නැතුව අපි කරන්නේ ඒක පුද්ගල ස්වභාවයකින් දකිනවා. ඒ පුද්ගල ස්වභාවයකින් දකින එක තමයි අවිද්‍යාව. තේරුම් ගන්න දැන් මේ සිතක් පහළ වුණාට පස්සේ රාග සිතක් මෙන්න රාග සිතේ ලයිට් සතිමත් සතිය නැමැති ලයිට් එක ගහගෙන ඉන්නේ. සතිය නැමැති ලයිට් එක ගහලා මොකුත් කරන්න යන්න ඕනේ නැහැ. මෙන්න රාග සිතා පහළ වුණා මෙන්න හටගත්තා. මෙන්න පැවතුණා මෙන්න නැති වුණා. මෙන්න දේශිත මේ මොහොතේ ආවා
ඒක පහළ වුණා ඇති වුණා නැති වුණා. මේ ඊට පස්සේ ඔන්න ඔය වගේ කියන්නේ හැම සිතක්ම වර්තමාන මොහොතේ එනවා ඇති වෙනවා නැති වෙනවා. ඒ සිතක් ඒ කිසිම සිතක් ඔබට ඇති එක නෙමෙයි. ඒ සිතත් එක්ක ඔබ කියන හැඟීම එයි. දැන් ආ මෙන්න මේ මේ මෙන්න මට රාගයක දැනගන්නවානේ. ආ මම මට අනේ රාගයක ඒ දැනගද්දි දැනගත්ත සිතත් පහළ වුණා නැති වුණා. පහළ වුණා නැති වුණා එච්චරයි. දැන් ඔන්න මේ විතරනකො. දැන් ඔබ හිතමු දැන් ඔන්න ඔබගේ අම්මට ඔබේ තාත්තට ඔබේ ළමයින්ට ළමයා කියලා දැනනකො. ඔබේ ළමයින්ට බෙහෙත් කරන්න ඔබේ ළමයට අසනීපයක් දෙලා දෙනු. දැන් ඔන්න ඔබේ ළමයට අසනීපයක් තියෙනවා බෙහෙත් කරන්න අපි දුමු එංගලන්තේ උපාධියක් තියෙන ડોක්ටර් කෙනෙක්. අපි හිතනවා අපේ ඉතින් පුතාට බෙහෙත් කරන්න එංගලන්තේ උපාධියක් තියෙන ડોක්ටර් කෙනෙක් ඉන්නේ. ඊට පස්සේ හිතනවා ඊට පස්සේ කල්පනා කරනවා මේ ඒ ડોක්ටර් ඉතින් එංගලන්තේ විදෙන් තියෙන එංගලන්තේ ඇපලුත් තියෙනවානේ. ඇපල් රහ පළතුරුවගෙන කියලා දැන් ඔන්න පටන් ගත්තේ ළමයාගේ අසනීප නිසා ඊට පස්සේ ડોක්ටර්ට ගියා එංගලන්තෙට ගියා ඊට පස්සේ ඇපල් වලට ගියා. මේක අන්තිමට කෙලවරක් නෑ. ඔයේ අපි ඔයේ හිත ඒ කල්පනා කර 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 යනවා. අපි දන්නේ නැහැ අපි මේ අපි දන්නේ නැහැ අපි සිතිවිලි ඇස්සේ ඉන්නේ කියලා. සිතිවිලි වල නිකන් අපි කිමි දෙනවා. සිතිවිලියක ජීවත් වෙන්න පටන් ගන්නවා. සිතිවිලි වලට කිමි දෙනවා සිතිවිලිත් එක්ක ජීවත් වෙන්න ගන්නවා. මා කියන්නේ ඔබ සතියෙන් බලන් ඉඳි සතිය නැමැති ලයිට් එක ගහලා තියන්න. සතියේ තියෙන ලයිට් එක ගහලා තිබ්බට පස්සේ ඔබ කොවිලාවත් ඒ කිසිම සිතිවිල්ලක් එක්ක මේ ප්‍රපංච කර 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 ඒ ගැන හිත 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 යන්න එපා. දකින්න ඒ සිත ආපු ගමම සිත ආවා ඔන්න සිත නිරෝධයි. කිසිම සිතිවිල්ලක් එක්ක සිතක් එක්ක තව සිතක් බැඳි බැඳි යන්න දෙන්න එපා. එතන මේ සිතේ නිරෝධය දකින්න. සිතේ ගෙවී යාමම සිත හටගත්ත වේගයෙන් මේක ගෙවී යන හැටි දකින්න. ඒක ගෙවී යන පැත්තම බලන්න. සිතේ නිරෝධයම දකින්න. සිතේ නිරෝධය දකින්න 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 ඔබට හොඳට තේරෙයි සිතිවිලි අතර ගැප් එකක් තියෙනවා. එන්න එන්න සිතිවිලි දෙකක් අතර ඔබට එන්න එන්න ලොකු හිස්පරාසයකුත් තේරෙන්න පටන් ගන්නවා. ආ මේ හිස්පරාසය කොහොමද මේ හිස්පරාසය එන්න 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 වැඩි වෙන විදිහට භාවනාව දිනු කර ගන්න. ඒක වැඩි වෙන විදිහට භාවනාව හදන්නේ වැඩි කර ගන්න පුළුවන් එකම දේ තමයි පුළුවන් තරම් ඒ සිතේ නිරෝධයම දකින්න. ඒ සිතවිල්ල ඕනම සිතවිල්ලක් එන්නේ කොහෙන්ද කියලා අපි දන්නේ නැහැ. යන්නේ කොහෙද කියලා දන්නේ නැහැ ඉතින් එන තැනක් දන්නේ නැත්නම් යන තැනක් දන්නේ නැත්නම් ඒක අපිට අදාළ දෙයක් නෙමෙයි. ඒ නිසා කිසිම සිතක් ගණන් ගන්න දෙපා. සිත ආරම්භ වෙන තැන අපි දන්නේ නැහැ. අවසානය දන්නේ නැහැ. කොහෙටද යන්නේ කියලා දන්නේ නැහැ. ඒ නිසා ඒක සිතක්වත් ගණන් ගන්න එපා. අර එක මේ හාමුදුරු කෙනෙක් ගෝලෙට කියලා දිනවා ගෝලෙක් කියලා දිනවා බලන්න ස්වාමීනි අර තාරාව කොච්චර ලස්සනද යනවා කියලා. පාල වතුර කියලා. ඒක අහලා දිනවා. ආදින ඔයා දන්නවද ඔය තාරාව කොහෙන්ද ආවේ කියලා නැහැ. ඔය තාරාවද යන්නේ කොහෙද කියලා දන්නවද කියලා නැහැ කියලා. එහෙනම් කණ්ඩ දෙකක් ගහලා කිව්වලු. එහෙනම් තමන් ගඩක් බලාගෙන ඉන්න කියලා. ආව දැනක් දන්නේ නැත්නම් යන දැනක් දන්නේ නැත්නම් ඌව බල බල ඉන්න යන්න එපා. ඒ නිසා මම ඔබට කියන්නේ අපි මේ සිතිවිලි වලට වටිනාකම් දෙන්න එපා. ඌව එන්නේ කොහෙන්ද කියලා අපි දන්නේ නැහැ. යන තැනකුත් නැහැ. මන්නම් කියන්නේ ඔය සියල්ල ශූන්‍යතාවයෙන් පැන නගිනවා. අහපෝ ශූන්‍යතාවයටම ගමන් කරන. ඒ නිසා මේ මතුවෙන එක ගණන් ගන්න එපා. ඒක තේරුම් ගන්න එක ගෙවි යෑමක් විතරයි තියෙන්නේ. එතන පවතින්නේ විපරිණාම වෙනස් වීමක් විතරයි. ඒ වෙනස් වෙන කිසිම දෙයක් ඔබට ඇති දෙයක් නෙමෙයි. වෙනස් වෙන කිසිම දෙයකට මම කියලා බලන්නත් එපා, මගේ කියලා විශ්වාස කරන්නත් එපා. ඒක අනුන්ගේ දෙයක් හැටියටම, ඒක මායාකාරී දෙයක් හැටියටම තේරුම් ගන්න. එතකොට ඔබට කරන්න දෙන එකම දේ තමයි මොන සිතක් ආවත් ඒක සිතක් හැටියට තේරුම් ගත්තා, අතහැරෙන්න දුන්නා. කිසිම දෙයක් එක අල්ලගෙන ආයන්න එපා. දැන් අම්මා දැන් අම්මට බෙහෙත් කරන්න ඕන කියන සිත පහළ වුණා ගියා. ඊට පස්සේ හිතනවා ආ ඉතින් මේක හිතේම නැති වුණේ හිතේම ඇති සිතිවිල්ලන්නේ කියලා හිතන ඒකා සිතක් විතරයි. ඊට පස්සේ හිතනවා නෑ ඉතින් මේක සිතක් කියලා ඇති වුණාට අපි ඒවට අම්මා එළිය ඇතිනේ. අම්මා ඇතිනේ එළිය ඉතින් මම මේ දැන් නම් මේ හිතක් තමයි ඇති වුණේ මට මේ
අම්මා ගැන හිතුවනේ මගේ ළමයා ගැන හිතුවනේ ඉතින් මේක සිතක් වුණා බව ඇත්ත ඒ උනාට ළමයා එළියේ ඉන්නවනේ කියලා ආයෙ හිතනවා. එතකොට බලන්න ඒකත් සිතේ ඇදෙච්ච සිතක් විතරයි. ඒක සිතේ අරගත්ත සිතක් විතරයි. ඊට පස්සේ හිතනවා අන්නේ වගේ කොයි වෙලාවකවත් බාහිරකට සිත පිහිටන්න දෙන්න එපා. බාහිරට සිත පිහිටන්න යන හැම අරමුණක් ගානෙම ඔබ තේරුම් ගන්න සිතක් හටගෙන නිරෝධුණා විතරයි. ඒක බාහිරට තියන්න එපා. ඒ අදාළ හේතු නිසා හිතක් පහළ වුණා නිරෝධුණා. එච්චරම තමයි තියෙන්නේ. ඒ ඇරෙන්න මෙතන මේ බාහිරක් අභ්‍යන්තරයක් කියලා දෙකක් නැහැ. බාහිරයි කියලා පහළ වෙන්නේ හිතක් පහළක නිරෝධයක්. අභ්‍යන්තරයි කියලා පහළ වෙන්නේ හිතක් පහළක නිරෝධයක් විතරයි එතන තියෙන්නේ. ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් එතන නැහැ. වෙන කිසිම දෙයක් නැහැ. එතකොට ආන් එක තේරුම් ගන්න. එතකොට ඒක අපි තේරුම් ගත්තට පස්සේ එහෙම අපි දැනගත්තට පස්සේ අපිට ඒ සිතිවිලි ආය හොඳ නරක බලන්න දෙයක් නැහැ. ඕකේ. ඒ මට අයිති දෙයක් නෙමෙයිනේ. ඉතින් මට අයිති නැති දෙයක් මම මොකටද ඕනවට වඩා ඕක හොඳ නරක බලන්නේ? අවශ්‍ය නැහැ. තමන් අකුසල සිතක් නම් අකුසල සිතක් ගැන තේරුම් ගත්ත එච්චරයි. ආයි ඇයි මට එන්නේ? පායි මට එන්නේ? දැන් ඊට පස්සේ දැනගොද මෙහෙම ඔබ කල්පනා කරන්නකෝ. අයියෝ අකුසල් සිත එනවානේ මට. අයියෝ ඇයි දන්නේ නැහැ මට එන්නේ කියලා හිතනවා. ඒතර ඒක මොකද්ද? ඔය අකුසල් සිත ඇටැක් කළ තියෙන කාටද? මටනේ. අකුසල් සිත ඇටැක් කළ තියෙන කාටද? මටනේ. ඒ මම කවුද? ඒ මම කවුද? ඈ? ඒ මමත් ආමේ මට සිදිලාගෙන මමත් සිතක් විතරනේ. එතනත් ඇති උනේ සිතක් ඇති උනා නැති උනා විතරයි. එතන සිතක් ඇති උනා නැති උනා විතරයි. ඒ ඇරෙන්න කිසි වෙන කිසිම දෙයක් නෑ එතන. ඊට පස්සේ හිතනවා එහෙනම් ඉතින් මම කියලා කෙනෙක් නෑනේ. ඉතින් මම කියලා කෙනෙක් නෑ කියන තැනත් සිතක් පහළ වුණා නිරෝධනාච්චය. නැත්තම් අන්තිමට මම කියලා කෙනෙක් නෑ කියලා දැනගන්න මම මේ කතා කරන්නේ අපි බලන්නේ එක දිහා. ඒ මම කියලා කෙනෙක් නැහැ කියලා දැනගන්න සිතක් ආවනම් ඒක සිතක සංඥාවක් ඇති වෙන දිවියම විතරයි. කොවිලාවකවත් ඔබ දෙන්න එපා ඔබේ සිතට කිසියම් තැනක පීඩන්න. මම කියන සංඥාවට කොහේවත් පීඩන්න දෙන්න එපා. ඒ එතන ඒ සිත පහළ වී නිරෝධ වෙන හැටි, ඒ සිත ඇති වී නැති වී යන හැටි සිහියෙන් අවදියෙන් දකින්න. අන්තිම සිත කියේ ආමේ මේ ඔක්කොම දිහා බලන් ඉන්න මේ සිහියනේ. ඉතින් මම ඒ සිහියනේ මම කියන එක සිතක් පහළ වුණා නිරෝධ වුණා විතරයි. අන්න ඒ වගේ එන හැම අරමුණක්ම බාහිරට තියන්න එපා. ඒ හැම අරමුණක්ම යංකින්ච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. එතන හටගත්ත එතන නිරෝධුණා. ලෝකය කියන්නේ පෙර නොතිබී මේ වෙලාවේ හේතු නිසා හට ගන්නවා. හේතු නිරෝධ වෙද්දී ලෝකයත් ඉවරයි. පෙර පසු නැහැ. ඒතර ඔබට ඔන්න ඔය නෝනට ආපු දවසර ඔබට මේ අතීතයේ තිබ්බ ලෝකයක් පනව ගන්න හම්බෙන්නේ නැහැ. අතීතයේ තිබ්බ ලෝකෙ කියලා මේ මගේ පුංචි කාලේ මම මේමයි කියන එක මේ වෙලාවේ හිතේ හටගෙන නැති වී යන සිතක් නේ. ඒ සිතේ අයිතිකාරයක් නැහැ. ඒ සිත ඇතුලේ පුද්ගලයෝ නැහැ. අනාත්මයි. අනාත්ම ස්වභාවයක් තියෙන්නේ. අනේ අනාත්ම ස්වභාවය හොඳට තේරුම් ගන්න බලන්න. අනාත්ම ස්වභාවය තේරුම් ගද්දී අනාත්ම ස්වභාවය තේරුම් ගන්න කෙනෙක් ඉතුරු වෙන්න බෑ. අනාත්ම ස්වභාවය ඉතුරු. ඒක ඉතින් ආත්මයේ කින් අනාත්මය තේරුම් ගන්න තියෙන්නේ. ඒ ආත්මයන්ට අයිත්‍යයි. හොඳට බලන්න. එතකොට මෙතන මේ අපිට පිහිටවන්න බෑ. ඒ වෙලාවේ ගලණයක් විතරයි මෙතන මේ මොහොතේ ඇති වෙන්නේ නැති වෙන ප්‍රවාහයක් විසක් එහෙම පුද්ගලයේ සත්වයේ ආත්මයක්. ඒ වුණාට මේ ප්‍රවාහය තුළ මොකද්ද වැරදි අවිද්‍යාසහගත හැඟීමක් තියෙනවා. මේ මම ඉන්නවා මම තමයි මේ දුක් විඳින්නේ.
මම තමයි මේ සංසාරයට අහු වෙලා ඉන්නේ. ඒ ඒ ඒ මම කියන හැඟීමත් තේරුම් ගන්න ඒකත් මේ හේතුඵලයක් විතරයි. මම කියන හැඟීම තියෙනවා නම් ඒ මම කියන හැඟීම මේ ස්ථීරව තියෙන එකක්වත් හේතුවක් නැතුව අහේතුකෝ තියෙන එකකෝ නෙමෙයි. ඒක පවා අදාළ ඒ ස්පර්ශ වුණාට පස්සේ අවිද්‍යාව නිසා දැනෙන හැඟීමක්. දැන් ඔබට හැම වෙලේම තියෙන මම මේ සංසාරේට අහු වෙලා ඉන්නවා, මම මේ සංසාර දුකින් ගැලවෙන්න ඕනේ. තේරුම් ගන්න, මේ සංසාර දුකින් ගැලවෙන්න ඕනේ, සංසාරයට අහු වෙලා ඉන්නවා කියලා හිතන මමම තමයි මායාව. ඒ මම කියන එකම තමයි බොරුව. ඒ මම කියන එකම තමයි අවිද්‍යාව. දැන් හිතන්නකෝ, දැන් ඔබ හිරේක ඉන්නවා, හිරේ මිනිස්සේ. දැන් අපි හිතන්නේ මේ මම මෙයා කොහොමද හිරෙන් ගලවන්න ඕනේ කියන්නේ. හැබැයි අපි දැන් කෙනෙක්ව හිරෙන් ගලවන්න යනවා. හැබැයි අපි තේරුම් ගත්තොත් ඒ හිර කියද කවුරුත් නැහැ කියලා. අය ගලවන්න ඕනේ කොහොමද ප්‍රශ්නේ ඉවරනේ. ඒ වගේ අපි මේ අපි බලනවා මං කොහොම හරි මේ සංසාරයෙන් ගැලවෙන්න ඕනේ. හැබැයි ගැලවෙන්න ඕනේ කෙනා කොහෙද ඉන්නේ කියලා බලමු. අන්න ඒක උඩ කොට දෙනවා, ඒක පුදු මායාවක් විතරයි. ඒක පුදු මායාකාරී ස්වභාවයක් විතරයි. අන්න ඒ නිසා ඒ මම කියලා දින හැඟීමටවත් ඒක නිත්‍ය වශයෙන් තියෙන දෙයක් වශයෙන් ආත්ම වශයෙන් පවතිනක් විදිහට ගන්න එපා. එතනක් දකින්න ඒකත් මේ පටිසමුපාද ස්වභාවයමයි තියෙන. එතනත් හේතු නිසා පහළ වෙන්නේ නැති වෙන සිත් પરම්පරාවක් විතරයි. සිත් પરම්පරාවක් විතරයි. දැන් මම හිතන මේ ඒකත් මේ හේතු නිසා පහළ වෙන සිත් પરම්පරාවක් විතරයි කියලා හිතද්දි ඒකට ඇදෙන්නේ හිත් પરම හිතක් විතරයි. එහෙමවත් මේ නිත්‍ය හිතක් කියලා දෙයක් තිබෙන්නේ නැහැ. නතර වෙලා දෙන්නේ නතරෙච්චි හිතක් කියලා දෙයක් ලෝකෙ කොහෙවත් පවතින්නේ නැහැ. ඉතින් ඔබ ඒක කොහොම හරි ටික ටික තේරුම් ගන්න. අන්නේම අපි තේරුම් ගන්න යද්දී අපිට මේ ඔය හොඳ නරක කියන එකෙන් අයින් වෙන්න වෙනවා. අය අපිට මේ හොඳයි නැහැ හොඳයි කියලා පහළුණාද ඒක සිතක් පහළුණාද වුණා විතරයි. නරකයි කියනවා ඔබ අරකනම් නරකයි කියන එක පුද්ගලෙක් පහළුණා නෙමෙයි පුද්ගලෙක් හිතනවා නෙමෙයි අපි දන්නේ මං හිතනවා කියලානේ. ඒ එතනක් තියෙන සිතක් පහළ වෙන නිරෝධය. එතනක් තියෙන සිතක් පහළ වෙනවා නිරෝධය නෝ පහළ වෙනවා එච්චරයි. අන්න එතකොට හොඳ නරක විශ්ලේෂණය වුණොත් එම හිතේ ඒකත් තේරුම් ගන්න ඒකත් මායාකාරී සිතක් විතරයි. ඒක ඇතුලේ හිතන්නේක්වත් හිතන දෙයක්වත් නැහැ. සිතක් පහළ වෙන නිරෝධය වුණා. එච්චරයි. ඒ කියන එක තේරෙනවා. ඒ පහළ වී නිරෝධ වෙන සිත ඇතුලේ පුද්ගලය, සත්වය, දේවල්, වස්තු නැහැ. ඔව් ඒ කියන්නේ නැහැ. එනකොට අපි අවිද්‍යාවෙන් අපි එහෙම තියනවා කියලා විශ්වාස කරනවා. එහෙම පවතිනවා කියලා. දැන් හිතන්නකො ඔබ මොහොතකට ඔබ ඔබගේ ළමයා දිහා පත්තරයකින් දකිනවා. ටීවියකින් දකිනවා. දැන් මෙහෙම ස්වභාවිකවක් දකිනවා. දැන් අපිට ඇහි මට්ටමින් බැලුවොත් දැන් අපිට දැන් මෙහෙම ඇහි මට්ටමින් බැලුවොත් මේ පේන එකේ පත්තරේ ටීවියකේ ගත්තොත් අපි දන්නවනේ. දැන් අපිට එක විදිහෙන් පත්තරේ දැක්කත් මම අනේ මගේ පුතා කියලා හිතවිල්ලක් පහළ වෙනවනේ. ටීවී එකේ දැක්කත් අර බලන්නකෝ මගේ පුතා අද ටීවී එකේ ඉන්නවා කියලා සිතක් පහළ වෙනවනේ. පුතා ටීවී එකේ ඉන්නවා කියලා සිතක් පහළ වෙනවා. ඊට පස්සේ පත්තරේ බැලුවත් පහළ වෙනවා. ඊට පස්සේ ස්වභාවික දෙයක්වත් පහළ වෙනවා. දැන් මං අහන්නේ පත්තරේ හිටියද පුතේ? නෑනේ. ටීවී එකේ හිටියද පුතේ? නෑනේ. එහෙනම් ඒ දෙකම පහළ වුණේ කොහෙද? සිතේ පහළ වුණා. සිතේ පහළ වුණා නිරෝධ වෙලා ගියානේ. ඒ වුණා අපි හිතන අපිට ඒත් පුතා කෙනෙක් ආවනේ පත්තරේ දකින්න. එහෙනම් තේරුම් ගන්නව පත්තරේකව දකින්න මිනිස්සෙක් වගේ තමයි ඔබට දැන් පේන ලෝකය. දැන් අපි මේ විතර දැන් ඔබ ගෙදර කණ්ණාඩියක් ගන්න. ගෙදර කණ්ණාඩියේ ෆොටෝ එකක් ගමුකෝ අපි. අපි ෆොටෝ එකක් අපි කියනවා මේ අර මේ බලන්න මේ ඉන්නේ මගේ අම්මා මේ ෆොටෝ එකේ. බලන්න මගේ අම්මා ඉස්සර කොච්චර තරුණද. මේ මගේ තාත්තා තරුණ කාලේ. මේ මගේ තාත්තා, මේ මගේ අම්මා, මේ මගේ යපුතාලා, මේ මගේ සහෝදරයෝ කියලා ඔබ පෙන්නනවා. මේ මගේ සහෝදරයා, මේ මගේ සහෝදරිය කියලා
ඇතර මඟහන්නේ ඒ වෙලාවේ ඒ පොටෝ එක ඉන්නවද මේ ඒ පොටෝ එක ඉන්නවද අම්මගෙන ඒ තාත්ත කෙනෙක් ඉන්නවද පොටෝ එක අම්ම කෙනෙකුත් නෑ තාත කෙනෙකුත් නෑ ළමයකුත් නෑ ඥාතියකුත් නෑ ඇත්තටම ඔබට මේ ෆොටෝ එකක් තමයි මේ දැනුත් පේන්නේ මේ ෆොටෝ එකක් දැක්කදී මේක පොඩක් චලනය වෙන චිත් ෆොටෝ එකක් චලන චිත්‍රයක් ෆොටෝ එකක් පේන වෙලාවේදී ඒ ෆොටෝ එකෙත් පහළදී ඔබට ළමයා අම්මා තාත්තා බලන ඒ පහළට හිතෙන්නේ ඉන් දැනුත් පහළ වෙන්නේ දැනුත් පහළ වෙන්නේ ඒ වෙලාවේ සිතක් ඇතුළ නැතුණා නේද එතන කවුරුත් සත්‍ය පුද්ගලෙක් හිටියේ නෑනේ දැනුත් මේ ඔබ මේ සජීවව දකිද්දි පවා මෙතනත් ඒ ෆොටෝ එකේ සිද්ධියමයි වෙන්නේ මෙතනත් සත්‍ය පුද්ගලෙක් නෑ අර පුද්ගල සංඥාවක් සහිත හිතක් පහළ වෙනවා අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන ඒ සිත නිරෝධ වෙනවා එච්චරම තමයි වෙන්නේ වෙන මොනවත් මෙතන දෙයක් නෑ මෙතන ශූන්‍ය නිස්සත්තු නිජීවෝ ශූන්‍ය අනාත්මයි මේ ස්වභාවය. ඒ අනාත්මයේ තේරුනද මේ අවිද්‍යාව, ඒ අවිද්‍යාව කියන හේතුව නිසා මේ සත්‍ය පුද්ගල ආත්ම කියන දෘෂ්ටියක් සහිත සිත් පහළ වෙනවා. සිත් ඇති වෙනවා නැති වෙනවා. මෝහසාගර සිත් පහළ වෙනවා නැති වෙනවා. ඒ මෝහසාගර සිත් පහළ වෙනවා නැති වෙනවා කියලා අපි දැන් දකින්නකො. ඒ දකිද්දි පවා ඒ දැනගන්න සිත සිතේ මොහේ නැති වෙන්න පුළුවන්. එතනට ඒක සිතක් පහළ වුණා නැති වෙනවා විතරයි. එතන දැනගන්නේක් නෑ. අන්නේදාට තේරෙනවා හැමදාම මෙතන තිබිලා තියෙන සත්පුද්ගලයක් තියෙන තොර ස්වභාවය. මෙතන ජරාවටපත් වෙන්න කෙනෙක්, ලෙඩ වෙන්න කෙනෙක්, ඉපදිච්ච කෙනෙක් කවදාකවත් ඉඳලා නැහැ. දැන් අපිට ඉපදිච්ච කෙනෙක් හම්බුනොත් නේ වයසට යන කෙනෙක් හම්බෙන්නේ. ඉපදිච්ච කෙනෙක් හම්බුනොත් ලෙඩ වෙන කෙනෙක් හම්බෙන්නේ. ඉපදෙන කෙනෙක් හම්බුනොත් මැරෙන කෙනෙක් හම්බෙන්නේ. අපිට ඉපදුච්ච කෙනෙක් හම්බුනේ නැත්තම් ඉපදිච්ච කෙනෙක් හම්බුනේ නැත්තම් ලෙඩ වෙන කෙනෙක් හම්බෙයිද මැරෙන කෙනෙක් හම්බෙයිද ආයෙ මැරිලා උපදින කෙනෙක් හම්බෙයිද ආයෙ සතර අපාය වලට යන කෙනෙක් හම්බෙයිද නෑනේ ඒතර තේරුම් ගන්න මේ ජාති ජරා මරණ ශෝක පරිදේව අපාදු මේ සියල්ල තියෙන්නේ ඔබ මේ ඉපදිච්ච ලෝකයක් දකින්න ඒ ඉපදිච්ච ලෝකයේ ඔබ හිතක් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඇතිවෙච්ච හිතක් ඇතිුණා නැතුණා කියන විතරයි කියලා දැනගත්ත දවසට එදාට ඇත්තටම ඉපදිච්ච පුද්ගලයෙක් ළමයෙක් මහත්තයෙක් නොවන කෙනෙක් මමෙක් හම්බෙන්නේ නැහැ. අන්න එදාට වයසට යන මමෙක්වත් දෙඩ වෙන මමෙක්වත් ජරාවට යන මමෙක්වත් හම්බෙන්නේ නැහැ. ඉතින් අජරාමරයි ඉවරයි. ඉවරයි මේක මේ බොරුවක් මේ බොරුවක ඉන්නේ මේ නැති දෙයක් අවිද්‍යාවෙන් ඇති කරලා විදෝනවා දැන් අර හරියට අර මේ දේ දුන්න තියෙන්නේ දේ දුන්න අධ්‍යා බලන්නකෝ දේ දුන්න ඕ දේ දුන්න කටගද්දි අපිට අවුයි වැස්සයි නිසා දේ දුන්නක් වගේ දෙයක් තියෙනවා වගේ පේනවා ඒ දේ දුන්නක් වගේ තියෙනවා වගේ වේදී දැන් දේ දුන්නක් තියෙනවා වගේ අපිට පේනවනේ ඒ උනාට ඇත්තටම දේ දුන්න අල්ලන්න පුළුවන්ද දේ දුන්න අල්ලන්න බෑ ඇත්තටම එහෙම දෙයක් ඇත්තටම අල්ලන්නවත් බෑ ළඟට ගියාම එහෙම එකක් ඇත්තේ නැහැනේ හරියට මට මතකයි මම පුංචි කාලේ අර මේ අර ජිල් බෝල තියෙන පොඩි කාලේ ඕ ඊට පස්සේ ජිල් බෝල වල ඇතුළේ පේනවා නිකන් අර ලස්සන මොකද්ද මේ ඕ රූපයක් අර ලස්සන මල් මල් වගේ ඇතුලේ තියෙනවා නේද ඕ මමත් ඉතින් කරන්නේ පොඩි කාලේ ওই ජිල් බෝල ඇතුලේ මං විතර ඇත්තට මොන හරි දෙයක් මොන හරි මේක ඇතුලේ තියෙනවා කියලා කඩනවා කැඩුනම පළු පළු කපුව කොහෙවත් එහෙම නැහැ නිකන් මායාවක් පෙර වත් වර්ණ සහයගෙන කැල්ල බැලුවට කවදාකවත් එහෙම කෑල්ලක් මොනවත් ජිල් බෝල ඇතුලේ නැහැ එහෙ විහිදුරුවට පාට මායාවක් තියෙන්නේද ඇතුලේ අන්නේ වගේ තමයි මේ ජිල් බෝලයක් වගේ තමයි මේ අපිට දැනෙන මම සහ ලෝකය ජිල් බෝලය ඇතුලේ තියෙනවා කියලා තේරෙනවද යා ජිල් බෝලය ඇතුලේ තියෙනවා කියලා යම පේනවා දැනෙනවා ඒකට කඩලා බලුවම මේකක් නැහැ දේ දුන්න කියලා දෙයක් තියෙනවා කියලා දැනෙනවා ඒ වගේම දේ දුන්නත් කියලා අපි ළඟට කියලා බලුවම එහෙම එකක් නැහැ අන්නේ හැබැයි ඉතින් දේ දුන්න කියන මායාව
නිකම් පවතී ඇති වුණාද නෙමෙයි. දැන් දේ දුන්න කියන මායාව නිකන් ඇති වෙන්නේ නැහනේ. ඒක සූර්යාලෝකේ ඕනේ. සූර්යාලෝකේ ඕනේ ඊට පස්සේ වැස්සෝ වෙයි පොදෝන. ওই දෙක එකට තිබෙන නිසානේ වැවෙන්නේ. ආන් ඒ වගේ තමයි දැන් මේ දැනෙන මම සහ ලෝක කියලා දැන් දැනෙන හිත පහළ වෙන්නේ ඔබ අතීතේ විශ්වාස කරන්න පටන් ගන්න. අර ඔබ තිනරාවේ ඔබ කැපිටමගේ නානකට දෙදුන කෝල් කන්දරේ. ඈ? ආන් ඒ දැන් ඒක ඔබේ මෙහෙම අන්න ඒ වගේ තමයි ඔබේ ඇතුලේ දැන් අර ලෝකේ කියන එක පහළ වෙන්නේ ලෝකේ කියන එක ඔබ ඇතුලේ පහළ වෙන්න සිද්ධ වෙන්නේ දැන් ඔබ ඔබේ අතීත තියෙනවානේ ඔබේ මතක නම් මං අතීතේ මෙහෙම හිටියා මම අතීතේ මේ මෙහෙම කළා මේ දේවල් කළා මම මේ වගේ තත්යකට ගියා මම මෙහෙම කරා කියලා අතීතයේ ගැන මේ රූපය ආශ්‍රිතව තමයි ගොඩක් හදාගන්නේ මම මෙහෙම කෙනෙක් කියලා අතීතයේ මතක තියෙනවා ඔබේ අතීත මතක විශ්වාස කරන එක සිහිනයක් නෙමෙයි ඇත්තක්ම කියලා මම මෙහෙම හිටියා මට පොඩි කාලේ මෙහෙම වුණා මම ලොකුණා මෙහෙම වුණා අපිට ටිකක් අතීතේ නැහැ මේ 15 වෙනි දැන් 15 වෙන සිදුවින සිතක් විතරයි තියෙන්නේ කියලා එහෙම හිතෙන්නේ අපිට ඇත්තටම මේ අතීතය ගැන මං හිතනවා මගේ මේ අතීත ආන්භාවයක් මගේ අතීතය කියලා මේ අර ඕනවට වඩා අර මේ වෙලාවේ ඇති වී නැති යන සිත විදියට එක දකින්න නැතුව ඒ අතීතයක් තිබ්බමයි කියලා අපි විශ්වාස කරමු. දැන් එතකොට අතීතය දැන් ඔන්න ඊට පස්සේ ඔබ විතර ඔයෙම දැන් ඔබ අතීතයේ ගැන මේ ඔන්න ඔබ අතීතය දැන් මේ අතීතය මං හිතේ මං අතීතී ඉස්සර මං රහ චොකලට් කෑවා කියලා අපි හිතනවා මං ඉස්සර හරියට ආසයි මේ හරියට ආස කැන්ඩෝස් චොකලට් කන්න මම යන්න ඕනේ දැන් ගිහිල්ලා කැන්ඩෝස් චොකලට් එකක් කන්න ඕනේ දැන් එතකොට ඔබට හිතෙනවා ඔන්න අතීතයේ දැන් ඔන්න අතීතයේ මේ විතරන අතීතයේ මම කැන්ඩල් චොකලට් කෑවා කියන එකත් මේ මොහොතේ පහළ වෙන සිතක් නේද? කාපු කෙනෙක්වත් කාපු දෙයක්වත් ඉතන නෑනේ. සිත නිරෝධයක් නෙදෙන්නේ. අපි ඒක දකින්නද උන අපි හිතන මේ අතීතෙමයි මට මේ මතක් වෙන්නේ. අතීතෙ මං කෑවා මේවා ඊට පස්සෙ ඔන්න මං යන්න ඕනේ ආයෙත් කැන්ඩල් චොකලට් කන්න ඕනේ කියලා ඔන්න ඒ එතකොටිනා මේ මම්ම තමයි මේ අනාගතය මම හිතනවා මේ අනාගතයක් ගැන අනාගතේ කන්න දෙයක් ගැන හැබැයි ඒකත් මේ මොහොතේ ආපු සිතක් කියලා පේන්නේ නෑ. හරි හිතක් හටගත්තා නිරෝධුණා කියලා දකින්නේ අපි මේ ඔන්න දැන් අතීතේ කැන්ඩෝස් චොකලට් කාපු කෙනෙක් අනාගතේ ඒක හොයාගෙන යන කෙනෙක් කියලා ඔන්න ඊට පස්සේ ඔන්න වර්තමානයේ ඔබට මැවෙන්න පටන් ගන්නවා අතීතයක් අයිති කෙනෙකුයි අනාගතයකට කැන්ඩෝස් චොකලට් කණ්ඩාස අනාගතයට ගමන් කරන්නේ කියලා ඒ අතීතයේ විඳපු දේවල් ආය විඳින්න හදන කෙනෙක් අතීතයේ විඳපු අකමැති දේවල් ආය අනාගතයට එපා ඒව නොවිඳින් දඟලන කෙනා. ඒක කෙනා මැවෙන්නේ ඔබ තේරුම් ගන්න. ඔබ අතීතයයි අනාගතයයි කියලා දෙයක් ඇත්තටම පවතිනවා කියලා විශ්වාස කරනවා. අතීතය කියන්නේ යථාර්ථයක් කියලා විශ්වාස කරනවා. හැබැයි ඔබ තේරුම් ගත්තොත් අතීතය කියලා පහළ වෙන්නේ කවදාකවත් අතීතය කියන්නේ වර්තමානයේ පහළ වී නිරෝධ වෙන සිතක් විතරයි. අනාගතය කියලාත් පහළ වෙන්නේ වර්තමානයේ පහළ වෙන සිතක් විතරයි. වර්තමානය කියලා කියලා හිතද්දි වර්තමානයත් වර්තමානය කියලා කියන්නේ ඒව අල්ලන්න දෙයක් නෑ. ඒ වෙලාවෙත් තියෙන්නේ වර්තමානයේ තමයි මම දැන් ඉන්නේ කියලා කිව්වොත් ඒකත් ඇති වෙන්නේ නැති යන සිතක් විතරයි. අන්තිමට දරුම් ගන්න වර්තමානයත් සිතක් විතරයි. අනාගතය කියලා කියන්නේ සිතක් විතරයි. අතීතය කියන්නේ අපිට අන්තිමට වර්තමානය කියලා පිළිගන්න තරම් නෑ. අපි වර්තමානය කියලා හිතද්දි ඒකත් ඇති වෙන්නේ නැති කියලා හිතා. හොඳට ඉඳලා බලන්න හැදේ කියලා. හැබැයි අපි අතීතයේ විශ්වාස කරාම අනාගතයේ විශ්වාස කරාම ඒ අවිද්‍යා ප්‍රත්‍යෙන් කාලය කියන මායයට අහුනම තමයි අපේ වර්තමානයක් හම්බෙන්නේ. වර්තමානයේ වර්තමානයේ ඉන්න පුද්ගලෙක් අතීතෙ විඳපු දේවල් විඳින්න හදන කෙනෙක් අතීතෙ හිටපු අතීතයේ දුක අනාගතේ නොවිඳින්නේ විඳින්න හදන කෙනෙක් කියන මායාකාරී අවිද්‍යා සාගත මම කියන ස්වභාවය මැවෙන්නේ. එතකොට ওই දෙපැත්ත
නිරෝධ වෙච්ච ගමන් දෙපැත්ත සිහිනයක් වෙච්ච ගමන් වර්තමානයේ කියලා මම කියලා පිළිහිඳ ගන්න දැනගොත් වර්තමානයේ මම කියලා පිළිහිඳ දැනගොත් නැහැ. එන්නේ සිත ශූන්‍ය වෙලා යන්න ගන්නවා. එන්නේ සිත ශූන්‍ය වෙන්න පටන් ගන්නවා, හිත හිස් වෙන්න පටන් ගන්නවා. ඉතින් අන්නේ විදිහට දකින්න. ඒ ලෝකයේ කියන එක අන්නේ වගේ කොහෙවත් ඔබ අතීතේ ඉඳත් එපා, අනාගතේ ඉඳත් එපා, වර්තමානයේ ඉඳත් එපා. තේරුණාද? අතීතේ ඉඳත් එපා, අනාගතේ ඉඳත් එපා, වර්තමානයේ ඉඳත් එපා. අන්නේ එතකොට ඔබ නිදහස්. අන්න එතකොට ඔබ මේ මායාකාරී ස්වභාවයෙන් ගැලවෙනවා. හැබැයි මේ මායාකාරී ස්වභාවයෙන් ගැලවුණාට ගැලවිච්ච කෙනෙක් ඉදිරු වෙන්නේ නැහැ. ඒ ගැලවිච්ච කෙනෙක් අනේ මම ඔන්න මායාකාරී මේකින් අනේ මම ගැලවුණා කියලා හිතද්දි ඒකත් පහළ වෙන නිරෝධ වේගයේ ඉඳක් විතරයි. එතනත් පිළිලා ඉන්න දැනක් නැහැ. අන්තිමරන්දුට ගියාට ඔන්න ඔයගේ ඔබට එහෙම පිහිටන්න තැන නොලැබී යනවා. පිහිටන්න තැන කවු නොවී යනවා. එකම ශුන්‍යතා දර්ශනය සාක්ෂාත් වෙනවා. එකම අනා ඒ කියන ඔබේ යථා ස්වභාවය නිර්වාණ ධාතුව සමග ඔබ ඒකාත්මික වෙනවා. නිර්වාණ ධාතුව සමග ඒකාත්මික වුණාට පස්සේ ඒ නිර්වාණ ධාතුව තුළ ඒකාත්මික වෙච්ච කෙනෙක් හම්බෙන්නේ නැහැ. එතන ඒකාත්මික වෙච්ච සිතක් හම්බෙන්නේ නැහැ. එතකොට සම්පූර්ණ ඔබ කියන මායාකාරී මේ ස්වභාවයෙන් නිදහස් වුණාට පස්සේ සම්පූර්ණ ඔබ නැති වෙලා ඔබ නැති වෙනවා නෙමෙයි, ඔබ කවදාකවත් හිටියේ නැහැ. හැමදාම මෙතන තිබිලා තියෙන්නේ එකම සත්‍ය විතරයි. එකම නිර්වාණ ධාතුව විතරයි හැමදාම තිබිලා තියෙන්නේ. ආන්ගේ නිර්වාණ ධාතුව විතරක් ඉතිං පවතිනවා. ඒ නිර්වාණ ධාතුවට කාලයේ ඒ නිර්වාණ ධාතුවල අතීතයක් නැහැ, අනාගතයකුත් නැහැ, වර්තමානෙකුත් නැහැ. එතන කාලයක් නැහැ. එතන අවකාශයක්, මෙතනක් අතනක් මැදක් කියලා තැනක් මෙතනකුත් නැහැ, අතනකුත් නැහැ, අතන මැදකුත් නැහැ. කාලයක් නැහැ. එතන ඉන්න කෙනෙක් නැහැ. ඒ නිර්වාණ සභාවට ඇතුල් වෙච්ච කෙනෙක් නැහැ. එතනින් පිට වෙන කෙනෙකුත් නැහැ. ඒක අපිට හිතලා තේරුම් ගන්නත් බෑ. එතන අපිට ඇස් දෙකෙන් බලන්නත් බෑ. එතන හිස් බව කියන්නේ පහළ වෙච්ච සිතක් විතරයි. එතන හිස් බව කියලා හේකුත් නැහැ. දැන් අපි එතන හිස් කිව්වොත් ඒකත් සිතක් නේ. හිස් කියන එක පවතිනවනේ. එතකොට එතන ඒ හිස් කියද්දිත් එතන හිතක් පහළ වෙන නිරෝධනා විතරයි. හිස් කියලා ගන්න එතන පවතින දේකුත් නැහැ. නැහ හිස් නැත්තම් පිළිලාද කියන්නේ පිළිලා කියන දේකුත් පිළිලා කියන්නේ හිතන්නේ. ඒක එහෙම සාපේක්ෂකව තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. පිරීමක් හෝ නොපිරීමක් ගැන කියන්න බෑ. හිස් බවක් හෝ එකතු වීමක් ගැන කියන්න බෑ. ඒ ස්වභාවය සත්‍ය ස්වභාවය අපේ. ඒ ස්වභාවය තුළ ඉපදිච්ච කෙනෙක් නැතිද? ඒ ස්වභාවය ඉපදිච්ච කෙනෙක් නැතිද? ඒ ස්වභාවය තුළ මැරෙන කෙනෙකුත් නැහැ, ලෙඩ වෙන කෙනෙකුත් නැහැ, ආය උපදින කෙනෙකුත් නැහැ. ඉපදිච්ච කෙනෙක් නැත්තම් එතන ආය මැරෙන කෙනෙක් නැහැ. මැරෙන කෙනෙක් නැත්තම් ආය උපදින කෙනෙක් නැහැ. එතන ඉපදීමක් මරණයක් නැහැ. ඒකට හේතුඵලයකුත් නැහැ. හේතුඵලයේදී පොද්දේම ඒක ආයේ අනිත්‍ය වෙනවනේ. හේතු නැතිදී ඵලය, හේතු නැතිදී ආයේ ඵලය නිරෝධ වෙලා යනවා. එහෙනම් එතන තියෙන්නේ සංකතයක් නැහැ. එතන තියෙන අසංකත ධාතු. දැන් අපි කියනවානේ ලෝකේ ධාතු දෙකක් තියෙනවා කියලා. එකක් සංකත ධාතු, එකක් අසංකත ධාතු. සංකත ධාතුව කියන්නේ ඔබ මේ සාපේක්ෂක චින්තනය තුළින් මේ දකින්න පෙනෙන ආන ලෝකය. මමත්වයේ මූලික කරගෙන
අවිද්‍යාව මූල ප්‍රත්‍යය තියාගෙන මම කියන හැඟීම මූලික කොටගෙන ඔබ දකින ලෝකයක් තියෙනවානේ. ආන් මේ ලෝකයේ කියන එක සංගතයකේ ලෝකේ හැම වෙලෙම මොහොතක් මොහොතක් පාසායේ ලෝකේ හටගෙන නිරෝධ වෙනවා. ඒ හටගෙන නිරෝධ වුණාට ඒක ඇත්තටම පවතින දෙයක් ඒක නෑ. දැන් ඔය මම දැන් ඔබ හිතන්නකෝ, දැන් ඔබ මේ පැත්ත බලලා මගේ ළමයා කියලා බලද්දී ඔන්න මම ළගේ ළමයා මම අම්මා මම තාත්තා කියලා හිත පහල වුණානේ. මේ පැත්තේ ළමයා බලද්දිම මේ පැත්තේ මම කියන එක පහල ඉවරයි. බාහිරක් ඔබ ඔබ්ජෙක්ට් එකක් ගද්දිම අනිත් පැත්තේ සබ්ජෙක්ට් එක අයි කියන එක පහල වෙලා ඉවරයි. ඊට පස්සේ දැන් මේ පැත්තේ ළමයා දිහා බලලා ළමයා දිහා ළමයා ළමයාගේ අම්මා මම කියන ඒ සිත පහල වෙනවා. ඒ සිත මේ පැත්ත බලද්දි මේ මගේ මහත්තයා මහත්තයා මේ කියලා මම බිරිඳව ස්වාමී බිරිඳ මේ මගේ මහත්තයා කියන හිත පහල වුණා. මහත්තයා කියලා බලද්දි ඒ සිත නිරෝධයි. එතකොට ඒ ලෝකෙ කියන එක එහෙම මොහොතක් මොහොතක්ක් තියෙන අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්තු ලෝකය ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වී නැති වීමි පවතින එක. හැබැයි ඒ නිර්වාණ ධාතුව කියන එක එහෙම මොහොතක් මොහොතක් පාසා ඇතිවීමක්වත් දෙක නැතිවීමක්වත් ඒකේ පරිසම්පාණ බව නැහැ. මොකද එතන ඇති වෙන්න දෙයක්වත් නැති වෙන දෙයක්වත් නැහැ. මොකද එතන අවිද්‍යාව නැහැ. අවිද්‍යාව නැති නිසා අවිද්‍යාව තියෙනකන් තමයි සංස්කාර කර්ම සිද්ධ වෙන්නේ. අපි අවිද්‍යාව තියෙන කන්නේ අවිද්‍යාවෙන් මම සහ ලෝක කියලා පුද්ගලයෙක් දකින්නේ. එතකොට දැන් මේ දන්නකෝ, දැන් අවිද්‍යාවෙන් මම සහ ලෝකය කියන පුද්ගලයෙක් දැක්කොත් ඔබට ඔන්න ඒ හිතනකොට අනේ මේ ගෑනු කෙනා හොඳ කෙනෙක්, මේ ගෑනු කෙනා නරක කෙනෙක්, මේ ගෑනු කෙනා මරලා දාන්න ඕනේ, මේ ගෑනු කෙනා කියලා හිතනවා. ඔන්න එතකොට දේශසාගත සිතක් නිරෝධ වුණානේ. එතකොට ඒනට ඒක අවිද්‍යාව තියෙනවානේ. දැන් අපි දකිනවනේ මම මෙතන ඉන්නවා, අතන ඉන්න ගැහණු කෙනා දකින යාම හරන්න ඕන කියලා. ඒතර අවිද්‍යාව ප්‍රත්‍ය තියෙනනේ සිත ඇතුලේ සිතත් තිතේ. අවිද්‍යාව තියාගෙන දේශමූලික සිත පහළෝනේ. ඒතර මොහමූලික සිතක් තියෙන එක පහළ දේශිතක් නිසා එතන කර්ම තියෙනවා. ඒතර ඒක අපුඤ්ඤා කර්මයක් වෙනවා. එයා මෙතනම මේ අනේ අර ගැහණු කෙනා සුවපත් වෙන්න ඕනේ, ආ දුකෙන් ඉන්නේ ආපදක් වෙන්න ඕනේ කියලා මෛත්‍රී සාගත සිත පහළ කරනවා. ඒ මෛත්‍රී සහගත සිත ඇතුලේ මොහොසිත තියෙනවානේ. මොහොසිත නිදීනන් පුද්ගලයේ සත්‍යයක් ඉන්නවා, මම ඉන්නවා, ලෝකෙ තියෙනවා කියන දැන. අන්න එතකොට එතකොට පුණ්‍යාභි සංස්කාරයක් ඇති වෙනවා. දැන් අපි හිතුවොත් එහෙම මේ අනේ මේ කාන්තාව මේ මීටියට මෙයාගේ ශාරීරිය මෙයාත් ඇදලා තියෙන 25 ගුණපේක ඉන්නේ. අසුභයක් නෙමෙයි මේ කාන්තාවගේ රූපේ. ඊළඟ මේ කාන්තාවත් අනිත්‍යයට පත් වෙන කෙනෙන්නේ. අනිත්‍ය වෙලා යන කෙනෙක් මේ කාන්තාව කියලා හිතනවා. කාන්තාව අනිත්‍ය වෙලා යන කෙනෙක් කියලා හිතුවට පස්සේ එතනිනුත් අපිට පුණ්‍යාභි සංස්කාරයක් ඇති වෙනවා. දැන් ඇයි බලන්න දැන් මේ සංස්කාර ඇති වුණේ අවිද්‍යාව තුනනේ. මෙතන තිබ්බ අවිද්‍යාව. මොකද අපි හොඳට හිතුවත් කර්ම රැස් වෙනවා, නරකට හිතුවත් කර්ම රැස් වෙනවා. මොකද්ද හේතුව? අන්න හරි. එදෙන අපි ඉතින් ගැහණු කෙනෙක් ඉන්නවා. ඒ ගැහණු කෙනා අනිත්‍යයි. එතන බාහිර පිරිමි කෙනෙක් ඉන්නවා. ඒ පිරිමි කෙනා අනිත්‍යයි. අතන බාහිර ගැහණු කෙනෙක් ඉන්නවා. එයා නපුර නරක කෙනෙක්. අතන ගැහණු කෙනෙක් ඉන්නවා බාහිර. එයා හොඳ කෙනෙක්. ඒ හොඳ නරක අනිත්‍ය කොයි විදිහට බැලුවත් එතන සත්පුද්ගල දෘෂ්ටි ගැලෙන්නේ නැහැ. ඇයි? අපි බාහිර යමක් දකිනවා. බාහිර සත්‍ය පුද්ගලේ ඉන්නවා කියලා අවිද්‍යා සාසිතිය තියෙනවා. එතකොට එතකන් ඔබ ඉන්නේ නිර්වාණය අසංකත ධාතුනිව සංකතය තුළ. හේතු නිසා හටගත්ත ලෝකය තුළ යංකිත සමුදින සම්බන්ධා නිරෝධ ධම්මං කියන හේතු නිසා හටගන්න නැති වෙන ස්වභාවයක පවතිනවා. ඒ හේතු නිසා හටගන්න නැති වෙන ස්වභාවයේ තියෙන දැනගින්දී එතන කර්ම කියන සීමාව තියෙනවා. කර්ම ඒක මොකද? අවිද්‍යා ප්‍රත්‍ය තියෙනවානේ. සාමයේ හේතු නිසා හටගත්ත ලෝකේ හේතු නිසා හටගන්න නැති වෙන කියලා දකින්නේ එතන පුද්ගලයෙක් ඉන්නවා කියලා අවශ්‍යයෙන්මනේ දකින්නේ. සත්ත්ව පුද්ගල දෘෂ්ටිය තියෙනවානේ. එතකොට ඉතින් ඒ නිසා කොහොම හිතුවත් කර්ම රැස්වීම සිද්ධ වෙනවා. පුඤ්ඤාභි අපුඤ්ඤාභි අනිඤ්ඤාභි වශයෙන් හරි මේ කර්ම රැස්වීම සිද්ධ වෙනවා. කර්ම සිද්ධ වෙච්චාම ආය උපතක් තියෙන්නේ, මරණයක් තියෙන්නේ. ඒ මොකද අපි හිතන ඇත්තම දැක්කේ නෑනේ. අපි හිතන සත්පුද්ගල දෘෂ්ටියෙන් දැක්කනේ. හැබැයි දැන් අපි හිතුවොත් මෙහෙම, මං හරියට තේරුම් ගත්තොත් එහෙම
මේ බාහිර කියලා පහළ වෙන එකත් බාහිර කාන්තාවක් ඉන්නවා කියලා පහළ වෙන එකත් මනෝවිඤ්ඤාණය ඇති වී නැති වී යාම විතරයි කියලා බලපු දසට ඔන්න අපිට බාහිරක් කියලා අභ්‍යන්තරයක් කියලා දෙකක් හම්බෙන්නේ නැහැ. අන්න එතකොට එදාට අපිට මේ එළිය ගෑනු දෙනා හොඳ කෙනෙක් කියලා හිතන්නේ එළිය ගෑනු කෙනෙක් හම්බෙන්නේ නැහැ. නරක කෙනෙක් කියලා හිතන්නේ හම නරකයි කියලාවත් ඒකත් වර්ධ මේ මනෝවිඤ්ඤාණය ඇති නැති වීමක් විතරයි. නිසා නරක කෙනෙක් කොහෙවත් නැහැ. ඒකත් ඇති වෙලා තියෙනවා විතරයි. එතකොට අන්නේ විදිහට දකිද්දි අපිට දැන් මේ බාහිර කාන්තාවක් අභ්‍යන්තර මෙතන මමෙක් බාහිර ඉන්න කාන්තාවක් හම්බෙන්නේ නැතුනාලා අපිට හොඳ විදිහට හිතන්න විදිහ බෑ නේද? විදිහට කල්පනා කරන්නත් බෑ. හිතුවේ කැති කරන්න බෑ. එතකොට අවිද්‍යාවනේ. අවිද්‍යාව නැතුනම අපෝ ඒ අවිද්‍යාව නැති හිතේ කර්මසකස් වීම වෙන්නේ නැහැ. එතකොට අවිද්‍යාව නැත්තම් කර්මසකස් වීම නැති ඉච්චකම කියන්නේ මුළු පටිසමුපාද ක්‍රියාවලියම ඉවරයි. මුළු පරිසම්පාද ක්‍රියාවලියම නතර වෙනවා. ඔබට මේ පරිසම්පාද ක්‍රියාවලිය නතර වෙන්නේ නැත්තේ ඔබ මෙතන තියෙන ඇත්තම ඇත්ත ස්වභාවය නොදන්න නිසා. ඔබ හිතන්නේ මෙහෙම ඔබට වෙලා තියෙන්නේ දැන් අපි තුම අපි යනවා වතුරක් ළඟට. වතුරක් ළඟට ගිහිල්ලා අපි එබෙනවා. එබුණාම අපිට පේනවා මිනිස්සෙ. ඒ ඔබේම පිළිබිඹුවනේ පෙන්නන්නේ. ඒ වගේ ඔබට මේ ලෝකය කියලා දකින්නේ පිළිබිඹුවා. එතන සත්ත්ව පුද්ගලෙක් ඉන්නවද? හැබැයි ඔබ හිතන්නේ අනේ මම වගේම මිනිස්සෙක් අතන ඉන්නවා. මම වගේම කෙනෙක් ඉන්නවා. යා වතුරට බැහැලා ඉන්නේ. කියලා හිතන හැබැයි එතකොට අපි හිතන සත්ත්ව පුද්ගලෙක් ඉන්නවා කියලා හිතන ඒනට ඇත්තටම එහෙම එකක් නැහැ. ඇත්තටම එහෙම දෙයක් නැහැ. දැන් ඔබ අත උසවද්දී ඔබට පේනවා යාට අර වතුර ඉන්න කෙනත් අත උසවනවා කියලා. ඔව් වතුර ඉන්න කෙනත් අත උසවනවා කියලා. ඔබ හිතන අතනත් ඉන්න මිනිස්සෙක් අත උසවනවා කියලා. එහෙම අත ඔසවන කෙනෙක් නෑ. ඔබ තේරුම් ගන්න දැන් මේ වෙලාවේ ඒ ඔය අත ඔසවන ඔය බාහිර කියලා ඔබ දකින එකත් ඔබේ සිතේම තමයි ඒ දකින්න ප්‍රස්තේපණය. සිතින් පරිබාහිර දෙයක්? සිතින් පරිබාහිර දෙයක් නෙමෙයි. ආන්ගේ වතුර වෙන සිද්ධියම තමයි දැන් ඔබට හිතෙනවානේ. දැන් අපි දැන් මෙතන ඉන්නවා අර පාරේ ට්‍රීවිල් සද්ද යනවා කියලා එනවනේ එළියේ. ඔබට හිතෙන්නේ මෙතන මම ඉන්නවා. මෙතන ඉන්නම ඔබට පාරසිද මේ ත්‍රිවිල් යනවා එනවා එනවා නෑ. ඔබට මෙතන ඉන්න ඔබට අතනක ඇහෙනවා නෙමෙයි. දැන් හරියට මෙතන ඉන්න ඔබට වතුර පිළිබිඹුව දකිද්දි එතන කවුරුත් ඉන්නවා නෙමෙයිනේ, ඔබේ පිළිබිඹුවනේ. ඒ වගේ තමයි මේ අතන මෙතන කියලා පෙවුනට මේ ඔක්කොම හිතක් ඇති වෙන්නේ නැති යාම දැනීම මාත්‍රයක් විතරයි. ඔතන අතනක් මෙතනක් කියලා එකක් නෑ. එහෙම එක අඟවනවා තියෙනවානේ. එහෙම අතන යන රිවිල් එකක්වත් මෙතන ඉඳලා අහගෙන ඉගෙන ඒක හුදු සද්දේ කියන දැනීම මාත්‍රයේ හිතේ පහළේ නිරෝධයක් ඉඳලා සිතක් නැති වීමක් විතරයි. එතන කෙනෙක් නැහැ. දෙයක් නැහැ. එතන ඒකත් මේ මොහොතේ මෙතන මේ සිතේ ඇති වෙන්නේ නැති වියාව. ඒත් ඔබ ඉදරේ නැහැ. මට අර ඉන්නේ අර ළමයා අර ඈත කතා කරනවා ඒ හන්ද මට ඇහෙනවා කියලා එහෙම එකක් නැහැ. ඔබ ඒ වෙලාවේ මේ ළමයා කතා කරනවා කියන සිත පහල වුණා නිරෝධන. ඊට පස්සේ ඔබ ඇයි පුතේ කියලා කතා කරන උරුදින අර එළියේ තියෙන සද්දෙට කියලා නෑ. අර හිතේ ඇති වෙච්ච නිමිත්තට තමයි ළමයා කියන පහල වෙච්ච හිතට තමයි ඔබ ඊළඟ සිතින් ඇයි පුතේ කියලා කියන්නේ. ඇයි පුතේ කියද්දි ඒකත් සිතක් නිරෝධුණා විතරයි. දැන් බලන්න ඔබ බාහිර ඉන්න පුතේට කවදා හරි කතා කරලා දිනවද නෑ. සිත පාරන දන ඊළඟට ඊළඟ සිටින් ඇයි පුතේ කියලා. ඒතර ඔබ සන අර දැන් ඔබ හිතුව අවිද්‍යාවෙන් කියනවා. අර අවිද්‍යාවෙන් කියනවා. අවිද්‍යාවෙන් කියනවා ඇයි පුතේ කියලා කියද්දි නෑ ඕනේ අම්මේ කියලා කියද්දි ඔබ හිතනවා එළියේ ඉන්න දරුවා තමයි කතා කරේ කියලා හිතනවා. ඇයි පුතේ කියලා කියද්දි ඔබ හිතනවා මම මේ පුතාට කතා කළා කියලා. ඒ අම්මේ කියලා කියද්දි ඒකත් සිදේ පහල වෙන රෝදයක් විතරයි. ඇයි පුතේ කියද්දි වර අර සිදිර කතා කරනවා. අර සිදිර කතා කරන දේ සිද කියලා ඉවරයි. තව සිදකින් ඇයි පුතේ කියලා සිතක් ඒ පහල වෙන රෝද වෙනවා එච්චරයි. නිස්සද්දෝ නිජීවෝ සුන්නෝ. නිස්සද්දෝ නිජීවෝ සුන්නෝ. මේක තේරෙනවද දන්නේ නැහැ මේ කියන්නේ කතාව.
එහෙම ඔබට මේක හරියට තේරුණා නම් ඔබට මේ මොහොත ඉවරයි, මේකම ඉවරයි. මේක මේ කතාව තේරුණා නම් හරියට ප්‍රත්‍යක්ෂ ඥානයකින් තේරුණා ඔබට පිළිටව ගන්න දෙයක් නැහැ. කතා කරන්න පුතෙක් කියලා දෙයක් හම්බෙන්නේ නැහැ, අම්මෙක් හම්බෙන්නේ නැහැ. එහෙම වර්තමානයේ කියලා පවතින සිතක් හම්බෙන්නේත් නැහැ. ඒකත් වෙනස් වීමක් නිසා එතන පවතිනක් නතර වෙILLක් නැහැ. අන්න එතකොට හොඳට තේරුම් ගන්න එහෙනම් මේ ලෝකය කියලා ඔබ මේ චිත්‍රයක් දකින්නේ. ඒ චිත්‍රය ඔබ වැරදිෙන් හිතන්නේ දැන් මේ මාර ෆොටෝ එකේ උපමාවට ආයංකෝ අර පින්තූරේ උපමාවට ආයෙ ගියොත් එහෙම ඒ පින්තූරේ ඔන්න පින්තූරේ ගිනි ගන්නවා. පින්තූරේ දැන් පින්තූරේ ඔබත් හිටියා. ඔබත් හිටියා. ඊට පස්සේ ඔබ හිටියා. ඊට පස්සේ ඔබේ අම්මා හිටියා, තාත්තා හිටියා. එයා පින්තූරේ ගිනි ගන්නවා. පින්තූරේ ගිනි ගද්දී ඔබ අන්නවද අනේ අන්න මම මැරෙනවා, අම්මා මැරෙනවා කියලා? නෑ නෑ. ඒතර ඔබ තේරුම් ගන්න ඔබට ඇහැට පේන මට්ටමේ මේ සියල්ල පින්තූර යන්නේ. මේ පින්තූරේ තමයි ඔබ ගිනි ගද්දී ඔබ මානසික තමයි දන්නේ අවිද්‍යාවෙන්. අනේ දැන් ඔන්න පින්තූරේ ගිනි ගන්නවා කියලා දකින සිත පහළව නැති වුණා. ඊට පස්සේ උනේ දෙනවා අනේ අර මගේ අම්මමයි නැති මේ පිච්චෙන්නේ මගේ තාත්තමයි කියලා. අර පින්තූරයක් පිච්චෙද්දී අපි මේ සත්‍යෙ පිච්චිනවා, පුද්ගලෙ පිච්චිනවා කියන අවිද්‍යාවට ගිහලා ශෝක වෙනවා, හඬනවා, මම පිච්චිනවා කියලා. ඒ ත්‍රාතන්නාස කෙනෙක්ට ශෝක පරිදේයක් නැතුණාස දන්නවා මෙතන පිච්චින කෙනෙක් නෑ, මේක පින්තූරයක් විතරයි. ඒ පින්තූරේ පිච්චෙද්දී මම පිච්චෙනවාත් මගේ ළමයි අපි දැන් අපි දන්නවනේ පින්තූර පිච්චුණාට මම හිටියට ඒක මම පිච්චෙන්නේ නෑ කියලා. අටේ වගේ තමයි ඔබට හරියට මේ ධර්මයේ තේරෙද්දී ඔබට තේරෙනවා එහෙම මැරෙන්න කෙනෙක් ඔබට හම්බෙන්නේ නැහැ, ගිනි ගන්න කෙනෙක් හම්බෙන්නේ නැහැ, විනාශ වෙන කෙනෙක් අනික චිත්‍ර ටිකක් පිච්චිලා යනවා එච්චරයි. චිත්‍රයක් වෙනවා, චිත්‍රේ විනාශ වෙන දෙන පුද්ගලෝ නේද? තේරුම් ගන්න මේ මුළු ලෝකෙම කියන්නේ 3D ඩයිමෙන්ෂන් ත්‍රිමාන සහගත චිත්‍රයක් විතරයි. ත්‍රිමාන සහගත මායාව පමණයි. මේකේ දැන් අපි හීනයක් දකිද්දී හීනෙන් අපි ගිනි ගන්න දර්ශනයක් දකිනවා. මාවත් ගිනි ගන්නවා, මගේ ළමයිනුත් ගිනි ගන්නවා, ළමයි ගිනි ගන්නවා, මාවත් ගිනි ගන්නවා, මං කෑ ගහලා නැගිටිනවා. නැගිට්ටාම පේනවා මොකද්ද? ගිනි ගත්ත මමත්, ගිනි ගත්ත ළමයිනුත් සීනයක් විතරයි. ඔබ තේරුම් ගන්න ඔබ මේ දකින්නේ වගේ සීනයක් විතරයි. ඒ සිහිනය ඇතුලේ කවුරුත් ගිනි ගන්න කෙනෙක් නැහැ. මමවත් ලෝකයක්වත් නැහැ. නිකන් හිතමවලා පෙන්නපු චිත්‍රයක් විතරයි ගිනි ගන්න දර්ශනය. ඒක හිතමවලා පෙන්නපු චිත්‍රයක් විතරමයි. ඒ වගේමයි දැනුත්. හැබැයි හීනෙත් අපිට වේදනාව වගේ එකක්ම දැනෙනවානේ. ඒකත් හිතමවපු දෙයක් නේ. ඒ වගේ තමයි මෙතන දැනෙන වේදනාව. ඒ වේදනාවට පුද්ගලෙක් නැහැ. අවිද්‍යාවෙන් තමයි අපි කියන්නේ අනේ මගේ කකුල පිච්චෙනවා, මගේ අත පිච්චෙනවා. ඉතින් වේදනාවට බලන්න අත් තියනවද කියලා? වේදනාවට කකුල් තියනවද කියලා? වේදනාවට අත් තියනවද? වේදනාවට කකුල් තියනවද? ඒ වේදනාවට අර හිතේ තියෙන සත්පුද්ගල සංඥාව කියලා සිත් දැන් වේදනාව වෙන සිතක් ඇතිව නැති වෙනවා. ඊට පස්සේ ඒක සත්පුද්ගලයේ තේ පහළම සිතය පහළම ලොදුනා විතරයි. නැතුව මේ වේදනා සහගත වේදනාවල් විඳින කෙනෙක් ලෝකේ නැහැ. දුක විඳින කෙනෙක් නැහැ. ඒකත් ටිකක් සිත නිරෝධයක් විතරයි තියෙන්නේ. දැඩි මාත්‍රයක් විතරයි. මොනවද දැන් අහන්න තියෙන ඔබට? ඔබට තේරෙන්නේ නැද්ද මේ සියල්ල සීනයක් විතරයි?
මේ සියල්ල බොරුවක්, මායාවක්, මිනිගුවක්, ප්‍රක්ෂේපණයක්, චිත්‍රපට චිත්‍රයක් විතරයි. දැන් බලාපොරොත්තුවක් ඇති කරගත කියලා දන්නකො. ඒකත් සීනයක්, හිතක් නිරෝධන විතරයි. මං නම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා හිතන්නකො. ඒක සිතක් විතරයි. බලාපොරොත්තු වුණා කියන ඉඳහක් විතරයි. බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන එකත් හිතක් විතරයි. බලාපොරොත්තු වෙන මමත් සිතක් විතරයි. බලාපොරොත්තු වෙන්නේ නැහැ මං කිසි දෙයක් කියන මමත් හිතක් විතරයි. ඒ ඇරෙන්න කිසි දෙයක් විතරයි. කිසි දෙයක් විතර නැහැ කියද්දි සිතක් පාලන යොදවන එච්චරයි. ඒ නැත හෝ ඇත දෙපැත්තෝ සිත් දෙකක් විතරයි. එතන කවුරුවත් ඇත හෝ නැත කියන්නේ නැහැ. දැන් ඔබ ඔබ කියන අදහසත් ඒ ඒ අදහසත් අත්තරින් අත්තරින් ඕන කියන එකත් හිතක් කියලා අත්තරින්. දැන් මම ඉන්නවමයි කියලා ගත්තා නේ. ඒක සිතක් නේ. ඒක අත්තරින්. මම නෑ කියලා ගත්තා නේ. එහෙනම් මම කියලා කෙනෙක් නෑ කියලා. එතනත් පහළ වුණේ සංඥාවක් විතරනේ. ඒ සංඥාවත් අත්තරින්. මේ දෙකම අත්හරින්න ඕන කියලා සිතක් එනවනේ. ඒකත් අත්හරින්න. අත්හරින්න ඕන කියන සිත අත්හැරින්න දෙන්න. එහෙම බලාගෙන ඉඳි මොකද වෙන්නේ? එහෙම වුණා. ආනේ ස්වභාවය තුළ ඉඳත් එපා, අයින් වෙන්නත් එපා. ඒ ස්වභාවය තුළ ඉඳත් එපා, අයින් වෙන්නත් එපා.